හිදියන් හිදියන් කවදාවත් අල්ලස් ගන්නේ නැති. ඇත්තටම මම කල්පනා කර බැලුවා. ඒක ඇත්ත නේද? ඒක ඇත්ත නේද? ඒක ඇත්ත නේද? උන් සමහර විට කතා බහ කරන විදිහ රෝගීන්ට මොනවාන් ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් අපිට එහෙම දෝෂාරෝපණයක් නැහැනේ. හෙද සීමාවේ ඉන්න හෙද නිලධාරීන් එහෙම අල්ලසිට බලයි කියලා. එතකොට කොච්චර අභිමානයක්ද? ඇයට ගමේ හම්බෙන්නේ? ඇගේ දරු පරම්පරාවට කොච්චර අභිමානයක්ද? හැබැයි ඒකේ අනිත් පැත්ත ගන්න කුප්‍රකට ආයතනයක මම කියන්න ඕනේ නැහැ කුප්‍රකට ආයතන මොනවද කියලා. IMF එක තමන්ගේ වාර්තාවේ කියන මෙන්න මේ ආයතන ලංකාවේ කුප්‍රකටම ආයතන අල්ලසට බල. මම උතුම් කියන්න ඕනේ නැහැ නුඹ මොනවද දන්න. ඒ කුප්‍රකටක ආයතනයක ඔබ වැඩ කරත් එහෙම ඔබේ දුවෙක් දරුවෙක් කවදා හරි විවාහ වෙන දවසකට අනිත් පැත්තේ කතා වෙනවා නෑ අන්න අහවලා අරේ වැඩ කරපු එකේ අල්ලස් ගන්න මරුම තැනක් ඒක බලන්න ඒ પરම්පරා ගණනාව මුල්ලට ඒ දේ ඒ විදිහට යන අනිත් එක තමයි මේ අල්ලස් පනත යටතේ මේ අල්ලස් දූෂණය තුරන් කරන්න පැමිණිලි කරන ආරක්ෂා කරන්න මේක රැකවට දීලා තියෙනවා ඔබේ ආයතනයෙන් ඔබ හිතාවි මම කොහොමද කියලා පැමිණිලි කරන්නේ මගේ ආයතනයේ අන්න හවලන දහරියා ප්‍රධානියා අල්ලසට බරයි මට සාක්ෂි දෙනවා මම ගිහිල්ලා පැමිණිලි කරු මොකද වෙන්නේ මට විසුමක් වෙන්නේ නැහැ බය වෙන්න කාරි නැ කිසිවක් මේ අල්ලස් පනතේ අපි දීලා තියෙනවා විසල් බ්‍රෝව ප්‍රොටෙක්ෂන් ඒ කියන්නේ හඬ නගන්නම් ආරක්ෂා කිරීම සඳහා විශේෂ නීතියක් ඔබ ගිහිල්ලා අල්ලස් කොමිෂන් සභාවට පැමිණිලි කරොත් ඔබේ ආයතනයේ මොනවද වෙන්නේ කියලා ඔබේ ආයතනයේ ප්‍රධානියා එකට එක කිරීමක් හැටියට පලි ගැනීමක් හැටියට ඔබ මාරු කරොත් ඔබ වෙනම ආකාරයක කටයුතු කරන්න ගත්තොත් ඒක අපරාධමය වරදක්. ඒ අපරාධමය වරද සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ බලය අල්ලස් කොමිෂන් සභාවට තියෙනවා. ඒ වගේ තමයි අලුත් පනතට අල්ලස් කොමිෂන් සභාවට පුළුවන් යම් යම් ආයතනවල සිටින දේවල් වීඩියෝගත කරන්න. ඒ වගේම අල්ලස් කොමිෂන් සභාවට පුළුවන් ඔවුන්ගේ නිලධාරීන් යම් යම් ආයතන අස්සේ ඔබලා තියන්න. මන් දන්නේ දැනටමත් එහෙම පටන් ගරද්ද නැද්ද කියලා. ඒ වගේම අල්ලස් කොමිෂන් සභාවට පුළුවන් දැනටමත් ඔබේ ආයතනයේ වැඩ කරන අය අල්ලස් කොමිෂන් සභාවේ ඔත්තුකරුවන් හැටියට බඳව ගන්න. මන් දන්නේ දැන්නමත් එහෙමයි බලවගෙන ඉන්නවද කියලා. ඒ නිසා ඉස්සර වගේ නෙවෙයි ඔබේ කිට්ටුම මිතුරා පවත්මින් පස්සේ විශ්වාස කරන්න එපා ඔබ අල්ලස් ගන්නකොට. ඒ වගේ සංක්‍රීය සංවේදී ක්‍රමයක් අලුත් පනතට තියෙ පුළුවන්. ඒ වගේම තමයි අධිකරණයෙන් යම් යම් අවසර අරන් ඔවුන්ට පුළුවන් ඔබලාගේ ටෙලිෆෝන් සාකච්ඡා ඔක්කොම ටික වාර්තාගත කිරීමේ බලය අල්ලස් කොමිෂන් සභාවට තියෙනවා. අධිකරණයේ අවශ්‍යතාවය. ඒ නිසා මෙතෙක් කල් තිබුණු අඩුපාඩු බොහෝමයක් මේ අල්ලස් පන්තෙන් අයින් කර තියෙනවා. ඒ වගේම තමයි බොහෝ වෙලාවට තියෙන දෝෂාරෝපණය වත්කම් බැරකම්. මෙතෙක් කල් මේ උගත් රාජ්‍ය සේවකයෝ අතින් ලියලා තමයි බාරදුන්නේ. කොච්චර පිළිකුලට කාරණාද කොච්චර ග්‍රාමීයද තවමත් අපි අතින් ගලන වත්කම් බැරකම් ප්‍රකාශ දෙන එක මම මේ සම්මන්ත්‍රණ කරන්නේ 2018 වසරේ අපිට ගියා අම්පාරට අම්පාරේ ප්‍රාදේශීය ලේකම්තුමා කිව්වා මගේ ආයතනයේ කවුරු හරි එනවා නම් පල්ලෙහා තැනදී ඔක්කොම ටික කම්පියුටරේ ලිය වෙනවා මොනවට දාන්නේ මොනවද කරන්න සේවේ අපි සුපිලිපන්න නිලධාරියෙක් පත් කරලා තියෙනවා මේ පනතෙත් තියෙනවා සෑම රාජ්‍ය ආයතනක සුපිලිපන්න නිලධාරියෙක් පත් කරන්න. ඔහුගේ රාජකාරිය මොකද්ද? ඒ දූෂණයට අදාළ හේතු නැති කරන. ඒ වගේම රාජ්‍ය ආයතනක ඉන්නවන දුකන්නාරාල කෙනෙක්. මහජනතාවට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න මගේ වැඩේ වුණ නැහැ පරක් කරනවා. මං යනකොට සීට් එකේ නෝන නැහැ උදේ ගියාම තේබොණ්ඩ ගියා කියලා දවල් ගියාම කැම් කන්න ගියා කියලා හවස ගියාම මීටින් එකට කියනවා. තමන්ගේ දුක්ගැනෙන්න කියන්න දුක්ගන්නාරාල කෙනෙක්. අන්න එහෙම පත් කරගත්තොත් එහෙම මහජනතාව මේ ආයතන කරේ තියෙන විශ්වාසය ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පුළුවන්. ඔහු කියව කවදා හරි මට ඕන නම් අනුමැතිය දෙන්න මගේ මොබයිල් ෆෝන් එකේ ඉලෙක්ට්‍රොනික
ක්‍රමවේදෙට මම අම්මැතියි දෙන්න. රාජ්‍ය සේවයේ ෆයිල් එකක් හොයාගන්න කොච්චර අමාරුද? මම දැක්ක මේ ළඟදී ඇඩ්වර්ටයිස්මන්ට් එක ඉන්දියාවේ තැඹිලි විකුණන මිනිස්සයා තව දැන් මොකද කරන්නේ? QR කෝඩ් එකක් දාලා තියෙනවා. QR කෝඩ් එකක් දා. මේ රටේ දැවුන ප්‍රශ්නය, ඉන්ධන ප්‍රශ්නය විසඳුවේ මහා ලොකු ක්‍රමවේදයක් අනුගමනය කරලා නෙවෙයි, එක් බුද්ධිමේ තීන්දුවක් කවුරු පුද්ගලයන් බලධාරීන් ගත්තා. මොකද බිඳුවේ තීන්දුව QR කෝඩ් එක ඉන්ට්‍රඩියුස් කරන මේ ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නැතුණා. ඇයි මෙච්චර උගත් බුද්ධිමත් තියෙන ආචාර්ය උපාධි, ඒ වගේම අනෙකුත් උපාධි තියෙන අපිට මේ පුංචි ක්‍රමවේදයක් අඩුගාන QR කෝඩ් එක ෆයිල් එකක් හොයාගන්න QR කෝඩ් එක මේ තුල හදන්න බැරි? ඇයි සාමාන්‍ය මහජනතාව පඹගාලක පැටලෙන්නේ රාජ්‍ය ආයතනයට ගියාම අගුපිලෙන් අගුපිලට යන්න වෙන්නේ? ඇයි? මට වඩා ඔබට පුළුවන් ඒකට හොඳට විසඳුම් හොයන්න. ඒ විසඳුම හොයන්න අවශ්‍ය පදනම මේ පන්තියේ දාලා තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් අපි මේ රට හදන්න සුදු ජාතිකයෝ එන්නේ නැහැ.